दोलन तरंग पाड़मे अन्नायाम तरंग कीन कोट्से अटते देवनी वीडियो एक एमसीक्यू एक लोस्सेनी एमसीक्यू एक एसिले विसिवेनी एमसीक्यू एक दाक्वा एनान अपी वैडेट आमु इट कालीन तामत चैनल एक सब्सक्राइब करबो नैति कवुरु हरि इन्नवा नम सब्सक्राइब करन्न इस्सरा तियेन बेल आइकन एक क्लिक करन्न एतकोट मम පුළුවන් හැම වෙලෙම උත්සාහ කරන දවසට එක වීඩියෝ එකක් හරි දාන්න මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එකක් විදිහට දෙන්න ගන්න පුළුවන් ඉස්සරහ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරොත් හරි එතකොට අදත් වෙනදා වගේම PDF එක තියෙනවා පල්ලෙහා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරගෙන කරන්න ප්‍රශ්න කරලා ඉවරයිලා බලන්න කොච්චර දුරට ඔබගේ පිළිතුරු සාර්ථකයිද කියන එක හරි එහෙනම් අපි 11 වෙනි බහුවර්ණයට යමු एक किलोवर वसन नलेक सह दि किलोवर वसन नलेक दिगे सह दिखे मेमन दिखेट शब्द कल पलमु पड़ताने संख्या सामान नाम एलिकी मेल दिख अनुपाते सामान वे मुखेटर प्यूर्त नल्या दिग इलेकाय फलमी पड़ताने की संपूर्ण पुंड तरंगायाम हतरायाम इलाट दवनी दिखेवर व्यूर्त नीन दिखेवर व्यूर्त नूलिकेट तरंगायाम संपूर्ण तरंगायाम मेतन पुडवा मेतन पुडवा पुड दिखा संपूर्ण तरंगायाम सामानवा दिखे मे अवस्था दिखे तरंगायाम तीरण तरंगायाम दिख सामन हेतु विसमान एफ लाणुम संख्या वाते ध्वनि प्रवेगे साधक तरंगायाम दिख सामन आमीन मलवनी अवस्था तरंगायाम हतरायेदी तुन सामान दिवनी अवस्था तरंगायाम इतकोटे तुन बेदीम हतराय තුරවිදීම හතර කියන්නේ පිළිතුරු අංක හතර නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් 11 වෙනි ප්‍රශ්නෙට. ඊළඟට මම යනවා 12 වෙනි බහුවර්ණය. එක් කෙලවරක් කොසාති නලයක් තුල කම්පණය වන වායු කඳක් සම්බන්ධයෙන් කර ඇති පහත් සඳහන් ප්‍රකාශ සලකා බලන්න. A. පළමු පරිතානේ සංඛ්‍යාතයේ මූලික සරේ සංඛ්‍යාතයෙන් දෙගුණයකි. ආන්ගේ එක් කෙලවරක් විවෘත නලයක නම් පළවෙනි පරිතානේ කියන්නේ මූලිකයේ වගේ දෙගුණයක් නෙමෙයි තුන් ගුණයක් හේතුව එක් කෙලවරක් විවෘත නලයක f නෝට් 3යි f නෝට් 5යි f නෝට් කියන සංඛ්‍යාවක් තමයි හැම වෙලේම හම්බෙන්නේ ඔත්තේ ප්‍රසංවාද විතරයි හම්බෙන්නේ එක් කෙලවරක් විවෘත නලයක දෙක කෙලවරක් විවෘත නලයක නම් ප්‍රශ්නයක් නැහැ f නෝට් 2යි f නෝට් කියලා හම්බෙනවා ඒ කියන්නේ තුන් ගුණයක් වෙන්න ඕන ඒ ප්‍රකාශය වැරදි b ප්‍රකාශය කියන්නේ පළමු උපරිම වායු පීඩනය ඇතිවන්නේ නලයේ සංගුත කෙලවරේ සංගත කෙලවරේදී විස්ථාපනය අවමයි අපි කියන්නේ නිෂ්පන්දයක් හැදෙන්නේ සංගත කෙලවරේදී මේ වගේ විස්ථාපනය අවමයි කියලා කියන්නේ පීඩනය උපරිමයි ආගේ නිසා බී ප්‍රකාශය හරි සී ප්‍රකාශය කියනවා වායු කඳේ තරංගායාමයේ ආර්ද්‍රතාවය සමග වෙනස් වෙයි. ඔව් අපි දන්නවා වාතයේ ධ්වනි ප්‍රවේගයේ ආර්ද්‍රතාවයත් එක්ක වෙනස් වෙනවා. ආර්ද්‍රතාවය වැඩි වෙනකොට ධ්වනි ප්‍රවේගය ආර්ද්‍රතාවයත් එක්ක වෙනස් වෙන හැටි අපි මීට කලින් කතා කරනවා වී සමානයි ගැමා හාර් පී බෙදී මෙම් අනුව. සපල මෞලික ස්කන්ධය අඩු වෙනවා වී වැඩි වෙනවා කියලා කතා කරනවා සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වෙනකොට ධ්වනි ප්‍රවේගය වැඩි වෙනවා. වී වැඩි වෙනවා කියන්නේ තරංගායාමයේ වැඩි වෙනකොට සංඛ්‍යාතේ නියතයක්. ඒ නිසා වෙනස් වේ කියන පිළිතුර හරි සී ප්‍රකාශය සත්‍යයි. BC පවණක් සත්‍ය වේ කියන හතරවෙනි පිළිතුර දොරොස්සේරි ප්‍රශ්නෙට ගන්න පුළුවන්. ඊළඟට 13 වෙනි ප්‍රශ්නය. කියනවා දෙකලවර විවෘතව ඇති නලයක් තුල ඇතිවන ස්ථාවර තරංග පිළිබඳ කළ ඇති ප්‍රකාශ සලකා බලන්න. දෙකලවරම විවෘත නලයක්.
ඒකොටස කියනවා වලංගු කම්පන රටා නලයේ පීඩන නිෂ්පන් සෝරි වලංගු කම්පන රටා නලයේ දෙකලවර පීඩන නිෂ්පන් ඇති කරයි දෙකලවර පීඩන නිෂ්පන් ඔව් මේවා විස්ථාපන ප්‍රස්පන්ද කියලා කියන්නේ වැඩි විස්ථාපනයක් වෙනවා කියන්නේ පීඩන නිෂ්පන්දය ඒ ප්‍රකාශය හරි B ප්‍රකාශය කියනවා වලංගු සංඛ්‍යාත මූලිකයේ සියලුම ප්‍රසංවාද වලින් සමන්විත වේ. ඔව් අපි කිව්වා F0 3F0 5F0 කියලා ඔත්තේ ප්‍රසංවාද හම්බෙන්නේ සම්මුත නලයකට එක්කලවරක් පහපු නලයකට විවෘත නලයකට සියලුම ප්‍රසංවාද හම්බෙනවා F0 2F0 3F0 කියන සියලු ගුණාකාර හම්බෙනවා. C වලංගු කම්පන රටාවල අනුරූප වන නලයේ දිග සෑම විටම තරංගායාමයේ පූර්ණ ගුණාකාරයක් වේ කියන ප්‍රකාශයේ වැරදි. මොකද මූලිකය අපි අතර බැලුවොත් මූලිකය කියන්නේ මේ හැඩය ඔය හැඩය කියලා කියන්නේ තරංගායාම භාගයක් තමයි ලැන්ඩබ් එල් දිගට සමාන වෙන්නේ ලැන්ඩබ් දීම දෙකක්. ඒතකොට පූර්ණ ගුණාකාරයක් නෙවෙයි සී ප්‍රකාශය වැඩි. ආ එතකොට B A හා B පමණක් සත්‍ය වේ කියන පිළිතුරට අපිට යන්න පුළුවන්. 13 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක 3 නි වැඩි. ඊළඟට බලමු අපි 14 වෙනි ප්‍රශ්නය. සෙන්ටිමීටර් 50ක් දිග. 14 වෙනි ප්‍රශ්නය සෙන්ටිමීටර් 50ක් දිගකින් යුක්ත වන වර්ගර නලයක් එක්කලවරක් වසායත වාතයේ දොලි ප්‍රවේගය 300යි නම් නලයේ තුල නලයේ නාද කළ විට ඉන්න ඇති වෙන පහත් මනුනාද සංඛ්‍යාත දෙක වන්නේ මූලිකයේ වර්ගර නලයක් කියනකොට එක්කලවරක් පහලා තියෙනවා එක්කලවරක් පහලා තියෙනවා කියලා කියන්නේ මූලිකයේ මේ හැඩේ තරංගායාම 4න් 5ක් තමයි එල් දිගට සමාන වෙන්නේ තරංගායාමයේ 4යි එල් දිගට සමානයි V සමාන F ලැම්ඩ දැම්මොත් සංඛ්‍යාතය තමයි අපෙන් අහන්නේ මූලික සංඛ්‍යාතය අපි හොයාගන්න ඕන V කියලා කියන්නේ වාතයේ ධ්වනි ප්‍රවේගය 300යි තරංගායාමය 4යි L කියන්නේ නලයේ දිග සෙන්ටිමීටර 50යි කියන්නේ මීටර 0.5යි 4 වරක් 0.5 කියන්නේ 2යි එතකොට එනවා මූලික සංඛ්‍යාතයේ F0 150 Hz කියලා ඒ විතරක් නෙවෙයි අපි දන්නවා මේ එක්කලවරක් සම්මුත නලයක අපිට හම්බෙනවා හැම වෙලේම F0 ඊළඟ අවස්ථාව හම්බෙන්නේ 3F0 5F0 7F0 කියන ඔත්තේ ප්‍රසංවාද විතරයි හම්බෙන්නේ ඔත්තේ ප්‍රසංවාද විතරක් හම්බෙන නිසා ඊළඟ අවස්ථාව 150 3 වැඩි වුණාම 450 කියන සංඛ්‍යාවතේ එතකොට හර්ට්ස් 150 සහ හර්ට්ස් 450 කියන දෙවැනි පිළිතුර අපිට නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් 14 වෙනි ප්‍රශ්නයට ඊළඟට 15 වෙනි ප්‍රශ්නය එක්තරා සම්මුත නලයක විවෘත සම්මුත නලයක් සහ විවෘත නලයක් මගින් ඇති කරන මූලික සංඛ්‍යාතයන් සමාන වේ. සම්මුත නලයේ පතුලේ වදින තෙක්ම විවෘත නලයේ ඒ පතුල තුළට සම්පූර්ණයෙන්ම ඇතුළු කරනු ලැබේ. ආන්ත ශෝධන යසලකා හැරියොත් නව සැරැස්මට අදාළ මූලික සංඛ්‍යාතය වනු වේ. සම්මුත නලයක් තියෙනවා. සම්මුත නලයේ දිග අපි L1 කියලා ගමු. එතකොට අපි දන්නවා මූලිකයට අදාළව හැදෙන්නේ ලැම්ඩා බෙදීම 4ක දිගක් තරංගායාමයෙන් 4න් 5ක් මුඩු භාගයක් කියලා කියන්නේ ලැම්ඩා බෙදීම 4ක දිග සමාන වෙනා L එකට විවෘත නලයක මූලික සංඛ්‍යාතය ගත්තොත් එහෙම L2 දිගක් තියෙන මූලික සංඛ්‍යාතය විවෘත නලයක් එතකොට තරංගායාමයෙන් 2න් 5ක් තමයි සමාන වෙන්නේ L2ට දැන් ඔය කියන අවස්ථාවේදී V සමානයි F ලැම්ඩා නෝ වාතයේ ධ්වනි ප්‍රවේගය නියතයි අවස්ථා දෙකේදී සංඛ්‍යාතයේ නියතයි කියලා කියන්නේ නිකම්ම තරංගායාමයක් අවස්ථා දෙකේදී සමාන වෙන්න ඕන. ඒ නිසා ලැම්ඩා ලැම්ඩා ගත්තට අවස්ථා දෙකේ ප්‍රශ්නයක් නැහැ තරංගායාම දෙක සමානයි. එතකොට ඔබට පේන්න ඕන මෙතන තරංගායාමෙන් 4න් 5කට තමා මෙතන තරංගායාමෙන් 2න් 5ක් සමාන ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන තරංගායාම 4න් 5ක දිග L දිගට L එක මෙයාගේ දිගට සමානයි. තරංගායාම 2න් 5ක දිග මෙයාට සමානයි කියන්නේ මේ නලයේ මෙයා වගේ දෙගුණයක්. ආගෙනම් සම්පූර්ණයෙන් ගිල්ලපුවාම මේ මූලිකය වගේ දෙගුණයක් වෙනවා සම්පූර්ණයෙන් මේ නලයේ ගිල්ලපුවාම ආරම්භක නලයේ ඔය වගේ තිබුණොත් ඇතුළට ගිල්ලනවා දෙගුණයක් නලයක් ඔය වගේ පතුල දක්වා. එතකොට මේ L එක දිග වගේ දෙගුණයක් වෙනවා මෙයාගේ දිග. ආන් දැන් එහෙනම් තරංගායාමයේ කෙලින්ම මේ හැඩේමයි හැඩේ වෙනසක් නැහැ මූලිකය ගැන කතා කරන නිසා තරංගායාමයේ දෙගුණයක් වෙලා තියෙනවා. තරංගායාමයේ දෙගුණයක් වෙනවා කියන්නේ මූලිකයේ සංඛ්‍යාතයේ භාගයක් වෙන්න ඕන F0 බෙදීම 2 කියන පිළිතුරට එනවා මොකද V සමානයි F ලැම්ඩා නම V නියතව තියෙද්දී ලැම්ඩා දෙගුණයක් වෙනවා කියලා කියන්නේ තරංගායාමයේ භාගයක් වෙනවා සරල
තර්ක කිරීමක් වගේ අපිට ගන්න පුළුවන් මම ඔබට විස්තර කරන්න පැහැදිලිව රූපසටහන් නැන්දට හරියට පුරුදු වුණ ළමයෙක්ට ඔය කිසිම දෙයක් ලියන්නේ නැතුව ශනික උත්තරේ ගන්න පුළුවන් වෙන්න දීලා තියෙන්නේ 15 වෙනි ප්‍රශ්නයේදී එතකොට පිළිතුරු අංක දෙක නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් ඊළඟට 16 වෙනි ප්‍රශ්නය දිග සෙන්ටිමීටර 50 සහ 50.3 වූ වර්ගරණල දෙකක් දැන් අපිට කියනවා වර්ගරණල දෙකක් එකවර නාද කළ විට තත්පරයක නුගැසුම් තුනක් ඇසේ ආන්ත ශෝධනයේ නොසලකාහිය වූ නල දෙකේ සංඛ්‍යාත පිළිවෙලින් නොවේ දැන් ඔතනදී ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් අපිට තරංග ආකෘතිය මොන ආකෘතියද කියලා දීලා නැහැ ඒ නිසා මම පොදුවේ හිතනවා මූලිකය කියලා ප්‍රශ්නයක් නැහැ තරංග ආකෘතිය දීලා නැත්නම් ඕනම වෙලාවක මූලිකය කියලා හිතලා ගණනට පාවිච්චි කරන්න පුළුවන් ආන් එතකොට මම පළවෙනි නලයට දානවා v සමාන f ලැම්ඩා v කියන්නේ වාතයේ දුනි ප්‍රවේගය f කියන්නේ f කරනවා පළවෙනි නලයේ සංඛ්‍යාතය f කියලාම තරංග ආයාමය මේ වගේ නලයක මූලිකය කියලා කියන්නේ ඔය හැඩය. තරංග ආයාමයෙන් 4 පංගුවක් නලයේ දිගට සමානයි. එහෙනම් තරංග ආයාමය කියන්නේ නලයේ දිග වගේ 4 ගුණයක්. නලයේ දිග වගේ 4 ගුණයක් කියලා කියන්නේ සෙන්ටිමීටර 50 නලයේ වගේ 4 ගුණයක් කියන්නේ මීටර 2යි. දෙවෙනි වෙලාවේදී v = f λ දානකොට අපි දන්නවා ඒ නලයේ දිග වැඩි. නලයේ දිග වැඩි කියන්නේ තරංග ආයාමයේ ලොකුයි. තරංගායාමයේ ලොකුයි කියන්නේ සංඛ්‍යාතය අඩු වෙන්න ඕන මොකද v නියතව තියෙද්දි මෙයා ලොකු වෙනකොට මෙයා අඩු වෙන්න ඕන. ඒ නිසා f වෙන 3 කියන සංඛ්‍යාතය අපි අට ගන්න පුළුවන්. එතකොට ඒ නලයේ දිග සෙන්ටිමීටර 50.5යි. 4ෙන් වැඩි කරන්න ඕන. එතකොට 200යි. ඔව් එතකොට එනවා 202යි කියලා. 202යි කියලා කියන්නේ मीटर කරපුවාම 2.02 2.02 සමීකරණ දෙක බෙදන්න පුළුවන් v to v කියලා යනවා ඔතනින් අපිට f හොයා ගන්න පුළුවන් f වරක් 2.02 f ඊන 6.02 සමානයි 2f 2.02 f සමානයි 6.02 f වෙනවා 303යි 303යි කියන සංඛ්‍යාවක් වෙනවා එනම් පළවෙනි සංඛ්‍යාතයේ 303යි දෙවෙනි එකනාගේ සංඛ්‍යාතය කියන්නේ f ඍණ 3 ඒ කියන්නේ සංඛ්‍යාතයේ 300යි 303 සහ 300 කියන පිළිතුරු දෙන්නේ පිළිතුරු අංක 1 ඒ නිසා අපිට 16 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක 1 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් 17 වෙනි ප්‍රශ්නය 1 කෙලවරක් පසායති වර්ගරණලයක් ගිටාරයක්ක එක් තන්තුවක් සමග අනුනාද වේ ආන් අනුනාද වෙනවා කියලා කියන්නේ දෙන්නගේ සංඛ්‍යාත දෙක සමානයි මතක තියාගන්න ඕන වස්තු දෙකක් ඕනම වෙලාවක අනුනාද වෙනවා කියලා කියන්නේ දෙන්නගේ සංඛ්‍යාත දෙක සමාන වෙන්න ඕන. එතකොට අපෙන් අහන්නේ තන්තුවේ දිග නලයේ දිග මෙන් 0.8 ගුණයක් නම් නලයේ හා තන්තු යන දෙකම කම්පණය වන්නේහි මූලික සංඛ්‍යාතයෙන් නම් නලයේ ආන්ත ශෝධනයේ නොසලකා හැරිය විට තන්තුව මත තරංග වේගයේ වාතයේ දුනි වේගයට ධර්මානුපාතයි. ආන් තන්තුවේ ඇතිවන තරංගයේ මේ ආකාරයයි. එක පුඩුවයි ඇති වෙන්නේ L බෙදීම දෙකක ඒ කියන්නේ L දිගක එතකොට L දිග සමාන වෙනවා ලැම්ඩා බෙදීම දෙකට ලැම්ඩා සමානයි 2යි ඒ. ඔය තමා තන්තුවට. එහෙනම් අපිට ගන්න පුළුවන් තන්තුවට v = f ලැම්ඩා දැම්මොත් v එක කියලා ගමු අපි වේගය සංඛ්‍යාතයේ f තරංග ආයාමයේ 2යි තන්තුවේ දිග නලයේ දිග මෙන් 0.8 ගුණයක් කියලා කියනවා නලයේ දිග 0.8 L නම් තන්තුවේ දිග 0.8යි. ඊළඟට දෙවැනි අවස්ථාව නලය ගැන කතා කරොත් නලයේ මූලිකය කියලා කියන්නේ මේ හැඩය. බොහොම මේ හැඩය. ලැම්ඩා බෙදීම 4ක දිගක් තමා සමාන වෙන්නේ L ට. ලැම්ඩා සමානයි 4යි L වෙන්න ඕන. මෙයාට දැම්මොත් වේගය v දෙක සමානයි. f ඒ අගෙමයි. මොකද අනුනාද වෙනවා කියලා කියන්නේ සංඛ්‍යාත සමානයි. L දිග කියලා කියන්නේ මෙයාගේ දිග L කියලාමයි අපිට දීලා තියෙන්නේ. සමීකරණ දෙක බෙදුවොත් v එක බෙදීම v දෙක අනුපාතය ගන්න පුළුවන් l tail කැපිලා යනවා f tail කැපිලා යනවා එතකොට නලයේ දිග මෙතන 4යි l කියලා අපිට පාවිච්චි කරන්න වෙන්නේ ලැම්ඩා වෙනුවට එතකොට දෙවරක් දශමාට කියන්නේ 1.6 බෙදීම 4 කියන්නේ 0.4යි අනුපාතය 0.4 කියලා කියන්නේ පිළිතුරු අංක 317 වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන් 18 වෙනි ප්‍රශ්නය දෙකලවර විවෘත දිග සෙන්ටිමීටර 50ක් වන හිස් සිලින්ඩරයක ආකාර නලයක් වාතයේ තබා ඇත. ශුද්ධ දාන නිකුත් කරන ධ්වනි ප්‍රභවයක් නලයේ එක් කෙළවරක් ආසන්නයේ තබා ඇත.
ඉතා කුඩා වේගකින් ආරම්භ කරමින් නිකුත් වන ධුනියේ සංඛ්‍යාතය වැඩි කරන ලදී. නලයේ 320 දී අනුනාදයේ වාතයේ ධුනි වේගය වන්නේ. මම එනම් නලයේ 320 දී අනුනාද වෙනවා කියලා කියන්නේ මූලික සංඛ්‍යාතය තමයි ඔය දීලා තින්නේ. මොකද අඩු සංඛ්‍යාතයේ ඉඳලා සංඛ්‍යාතයේ වැඩි කරගෙන යනකොට ඔයා නලයේ ආසන්නයේ තියලා තියෙන ප්‍රභවයේ අනුනාද වෙන්න ආරම්භයේදීම පටන් ගන්න මූලිකේ. මම එනම් මූලිකේ කියලා කියන්නේ දෙකලවර විවෘත නලයක මූලිකේ කියන්නේ මේ මුඩු භාගයක් ලැම්ඩා දෙදීම දෙක දුරක් සමාන වෙනවා එල්ට ලැම්ඩා කියන්නේ දෙකයි ඒ v සමාන f ලැම්ඩා දැම්මොත් වාතයේ ධ්වනි ප්‍රවේගය අපිට දීලා තියෙනවා 320යි සංඛ්‍යාතයේ අපිට දීලා තියෙන්නේ sorry වාතයේ ධ්වනි වේගය තමයි අපි ගහන්නේ v සංඛ්‍යාතයේ 320යි කියලා දීලා තියෙනවා තරංග ආයාමය කියන්නේ නලයේ දිග වගේ දෙගුණයක් නලයේ දිග සෙන්ටිමීටර 50යි සෙන්ටිමීටර 50 වගේ දෙගුණයක් කියලා කියන්නේ මීටර එකයි 320යි ms ශ්‍රේණියක කියන ප්‍රවේගයනවා වාතයේ ධ්වනි ප්‍රවේගයට 18 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක 2 නිවැරදි පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් ඊළඟට බලමු 19 වෙනි ප්‍රශ්නය ඔක්සිජන් පුරවා ඇති උර්ගණ නලයක f0 මූලික සංඛ්‍යාතයක් එක උර්ගණ නලයක් කියනකොට කලිමුත් මම කිව්වා එක් කෙලවරක් විවෘත නලයක් ගැනයි කියන්නේ එමෝෂනත්තේ සහ එමපීඩනයේ ඔක්සිජන් හයිඩ්‍රජන් වලින් පුරවනු ලැබේ නම් නලයේ නව මූලික සංඛ්‍යාතය වනුයේ නලයේ වෙනස්ුන්නේ නැහැ. ඒ කියන්නේ නලයේ දිග වෙනස්ුන්නේ නැහැ. නලයේ දිග වෙනස්ුන්නේ නැහැ කියලා කියන්නේ තරංග ආයාමයේ වෙනසක් වෙන්න විදියක් නැහැ. එහෙනම් v සමානයි f ලැම්ඩා සූත්‍රයේ අපි දන්නවා වේගය කියන්නේ ගැමා p බෙදී ගැමා rt බෙදී මෙම් ගැමා rt බෙදීම m වල වර්ගමූලය කියලා. ඒකවල පළවෙනියට නලයේ පුරවලා තිබ්බ ඔක්සිජන් මෞලික ස්කන්ධය 32යි. මෞලික ස්කන්ධයේ 32 ඉඳලා හයිඩ්‍රජන් මෞලික ස්කන්ධය 2 දක්වා අඩු වෙනවා කියන්නේ මෙයා වාතයේ ධ්වනි ප්‍රවේගය මෙතන කලින් තිබ්බේ 16 දැන් 32 වෙනකොට දැන් පාවිච්චි වෙනවා 2. ඒ කියන්නේ 16 ගුණයකින් අඩු වෙනවා. එම්මගේ. එතකොට වාතයේ ධ්වනි ප්‍රවේගය 4න් එකක් වෙනවා. වාතයේ ධ්වනි ප්‍රවේගයේ මූලයක් ඇතුලේ තියෙන නිසා තිබ්බාගේ වගේ 4 ගුණයක් වෙනවා. මොකද යටපැත්තනේ අඩු වෙන්නේ. එතකොට තිබ්බාගේ වගේ 4 ගුණයක් වෙනවා. ආගෙනම් වාතයේ ධ්වනි ප්‍රවේගය 4 ගුණයක් වෙනවා තරංග ආයාමයේ නියතව තියෙද්දී එහෙනම් සංඛ්‍යාතයත් 4 ගුණයක් වෙන්න ඕන ඒ නිසා 4F0 කියන පිළිතුරට අපිට යන්න පුළුවන් පිළිතුරු අංක 5 නිවැරදිව 19 වෙනි ප්‍රශ්නය ඊළඟට 20 වෙනි ප්‍රශ්නය කියනවා රූපයේ පෙන්වා ඇති පරිදි තරංග ආයාමයේ දශම දෙකක් වන ධ්වනි තරංගයක් දිශානතී ස්පීකරයක් මගින් සුමට පිටියක් විතර යොමු කර ඇත පීඩන විචලනයන්ට සංවේදී ශබ්ද අනාවරණයක් මගින් කිසිම ශබ්දයක් අනාවරණය නොකරන්නේ එය භිත්තියේ සිට කවර දුර ප්‍රමාණවලින් තැබුවොත්ද කියලා අහනවා. සමීපයේ වෙනත් කිසිදු ධ්වනි ප්‍රභවයක් නොමැති බව උපකල්පනය කරන්න කියලා කියනවා. ආන් එතකොට තරංග ආයාමයේ දශම දෙකයි කියලා කියන්නේ මේ වගේ කොටසක දිග දශම දෙකයි. එහෙනම් පුඩුවක දිග දශම එකක් වෙන්න ඕන. ආන් කෙලවරම ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ බිඳුව වෙන වෙලාවට කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැහැ විස්තරේ බිඳුව. මෙතනදී ආය ඇහෙන්නේ නැහැ 0.1 දී. ආය මෙතනදී ඇහෙන්නේ නැහැ 0.2 දී. ආය ඊළඟට ඇහෙන්නේ නැත්නම් 0.3 දී නම් බිඳුව 0.1 0.2 0.3 කියන තරංග ආයාම භාගයකට සමාන කොටසකදී ධ්වනි තරංගයක් ඇහෙන්නේ නැතුව යනවා නිෂ්පන්දයක් ඇති වෙන නිසා පිළිතුරු අංක 2 නිවැරදි 20 වෙනි ප්‍රශ්නයට. හරි එහෙමනම් අද බහුවර්ණ 10 කතා කරලා ඉවරයි. පුළුවන් තරම් ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න. එතකන් සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.